අයිබෝන් සුබ දවසක්. හෘදයේ හරියටම කියන සීත උදැසන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථම නවදානීය පුවත් සිරස්තල වෙතට. මෙරට සොයරිභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඇති වගකීම සීමා කිරීමට කිසිවෙකුට බැහැ. ජනපති දියතලාවේදී කියයි. දූෂිත පාලකීන් යටතේ පාලනය වීම ගැන ජනතාව ලැජ්ජා විය යුතුයි. අනුර කියයි. ප්‍රථම නවදානීය දේශීය පුවතක් වෙතට මෙරට සොයරිභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඇති වගකීම සීමා කිරීමට කිසිවෙකුට බැරි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දියතලාව යුදා හමුදා විද්‍යාපීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩට් නිලධාරීන්ගේ අධිකාරියටපත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වුණා. Honorable President of the Democratic Socialist Republic of Sri Lanka and Commander-in-Chief of Armed Forces, Honorable Ranil Wickremesinghe. Sri Lanka kiyanne swairi rajya. 1948 ඉඳන් අපි ස්වෛරී රටක් හැටියට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඒ ස්වෛරී රටේ පරමාධිපත්‍ය ජනතාවටයි. ආණ්ඩු තෝරන්නේ පාර්ලිමේන්තු තෝරන්නේ ජනතා ඡන්දේ. ස්වර ජන ඡන්දේ. ඒ වගේම මේ රට හැදිලා තියෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පදනම් කරගෙන. අපි සියල්ලම ලාංකිකයෝ. ලාංකිකයන් හැටියට අපේ සිංහලකමත්, ඒ ද්‍රවිඩකමත්, මුස්ලිම්කමත් ඒවා ආරක්ෂා කරගෙන අපි හැම එක්කෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට මෙතෙන්ට රැස් වෙලා තියෙන්නේ අපි අනන්‍යතාවය ආරක්ෂා කරන්න තියෙනවා. ඒ වගේම තවත් ප්‍රධාන කාර්ය දෙකක් තියෙනවා මේ රටක්. මේ රටේ ආර්ථිකය වර්ධනය කරන්න. අපි දැක්ක ආර්ථිකයක් කඩාවැටීමෙන් මොකද රට වෙන්නේ කියලා. වක්‍රව අපේ ස්වෛරීභාවය සීමා වෙන. ඒ වගේම රටේ ජනතාව එක සමානව සලකනවනම් සමාජීය දියුණුවකුත් තිබෙන්න ඕනේ. ආර්ථික ප්‍රගතියත් සමාජ ප්‍රගතියත් උවමන. මේ රාමුව තුළ තමයි අපි ක්‍රියා කරන්නේ. මේ රාමුව ආරක්ෂා කරන්න එක එක කණ්ඩායම් වලට රටේ වගකීම් තිබෙනවා. ජනාධිපතිතුමාගේ ඉඳන් පල්ලෙහාට යනකම් ඒ වගකීම් අපි ඉෂ්ට කරන්න තියෙනවා. ඒකෙන් හමුදාවට තමයි විශාල වගකීමක් තියෙන්නේ. මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න. ඒක කාටවත් අත තියන්නවත් සීමා කරන්නටවත් අපි ඩිර දෙන්න බෑ. ඒක අපි දේශපාලන වශයෙන් ක්‍රියා කළා. ඒ ප්‍රතිඵල ගන්න බැරි නම් ඕනෑම රටක එහෙනම් ආරක්ෂාව හැටියට ආරක්ෂා අංශයෙන් ක්‍රියා කරන්න තියෙනවා. ඒ සමගම ජනතා පරමාධිපත්‍යයත් ඒකම ආරක්ෂා කරනවා. ඒක පුද්ගලික මේ වගකීම් බාර දෙන්න නෙමෙයි. ඒක ජනතාවේ අයිතියක්, ඔබේ අයිතියක්, ඔබේ දෙමව්පියන්ගේ අයිතියක්, ඔබේ සහෝදර සහෝදරියන්ගේ අයිතියක්. ඒක මතක තියාගන්න. ජාතික ජනබල වේගයට බලය තිබුණා නම් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙකු බන්ධනාගාරයේ සිටින බව එම් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. දූෂිත පාලකීන් යටතේ පාලනය වීම ගැන ජනතාව ලැජ්ජා විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කල්මුණ ආසන සමුළුවේදී. ජාතික ජනබලවේගයේ කල්මුණ ආසන සමුළුව පැවැත්තුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ සතියකට කලින් මම පාර්ලිමේන්තුවේදී කිව්වා හරි බලයක් අපිට තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ගොඩක් අය ඉන්නේ ඇතුලේ බලන් ඉන්නකෝ පාර්ලිමේන්තුව මේ පැත්තෙන් කට්ටිය කියනවා මහින්ද මහත්තයා හොරා ක්‍රිකට් බෝඩ් එකේ හොරා නාමල් හොරකම් කරලා තියෙනවා ඒ පැත්තෙන් කියනවා සජිත් ප්‍රේමදාස සංස්කෘතික කර්මදුලට ගැහුවා නිවාස අධිකාරිය විනාශ කරා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ නෝනගේ සැලුන් එකේ වැඩට දැම්මා ආණ්ඩුවෙන් පඩි වැඩ සැලුන් එකේ ඒ පැත්තෙන් ඒගොල්ලන්ට මේක කියනවා මේ පැත්තෙන් ඒ පැත්තට කියනවා මේ රටේ ආණ්ඩුවක් හදන්න ඕන ඒ පැත්තෙන් මේ පැත්තට කියන එකක් මේ පැත්තෙන් ඒ පැත්තට කියන එකත් නතර කරලා සාමාන්‍ය කෙනෙකුට නම් නීතිය ක්‍රියාත්මක වෙනවා ඇමතියගේ ගෝලයක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ වැරදි හැමකටම සාධාරණ නීතිය තුන රටක් අපි හදමු දැන් බලන්නකෝ වැඩ බලන පොලිස්පති අධිකරණෙන් දඩ කාලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල අධිකරණෙන් දඩ ගහලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අධිකරණෙන් ආර්ථික කඩාවැට්ටුවක් කළ වරදකරුවෙක් වෙලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණෙන් වරදකරුවෙක් වෙලා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අධිකරණෙන් වරදකරුවෙක් වෙලා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අධිකරණෙන් වරදකරුවෙක් වෙලා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් අධිකරණෙන් වරදකරුවෙක් වෙලා හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් රතුවරන්තු නිකුත් කරලා අර පුත්තලගේ රහීම් රත්තරංගන වේගයෙන් අහු වෙනවා රනිල් වික්‍රමසිංහට ප්‍රධාන චෝදනාව තිබෙනවා මහ බැංකුවට ගහන්න අහුල්ුණු බව බුද්ධයන්සේ ප්‍රධානියට පාස්කු පහරේ පිළිම චෝදනා එනවා ඉතින් රටක් ඉතුරු වෙලා තියෙනවද ජනතාව ලැජ්ජ වෙන්න ඕන මේ වගේ පාලකයන් යටතේ පාලනය වීම ගැන
වැඩපළන පොලිස්පති දේශවන්ත තෙන්දකෝන් ඇතුළු සිව් දිනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුව කරන ලැබුවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු පාර්ශ්ව කීපයක් එක්ව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ නළු තීන්දුව අනුව ඔප්පුවෙන එක කාරණා තමයි ව්‍යවස්ථාවේ 11 වන වගන්ති යටතේ තියෙන වද හිංසා පැමිණීම. ටෝචර් කියලා සඳහන් කරන අතිශය දරුණු වද හිංසා පවන්ලා තියෙන මේ පුද්ගලයන්. මේ පුද්ගලයන් අතර වග උත්තරකාරයන් අතර පොලිස් නිලධාරීන් 5 දෙනෙක් ඉඳලා තියෙනවා. 5 වෙනිය තමයි තෙන්නකෝන් කියලා මේ වන විට වැඩබලන පොලිස්පති ධූරයේ ඉන්න පුද්ගලයා. දැන් මේ පුද්ගලයාට ඔය වැඩබලන පොලිස්පති ධූරයේ දෙන අවස්ථාව වෙන විටත් ඌට මේ නඩුවත් විභාග වෙමින් පැවතුණා. ඒ පිළිමදවත් කල්පනා කරලද ව්‍යස්තදායක සභාව විසින් මේ තනතුර ඔහුට ලබා දුන්නේ වැඩබලන තනතුරක් හැටියට හෝ වේවා. තෙන්නකෝන් මහත්මයාට විරුද්ධව නොයෙකුත් විදිහ වෙනත් චෝදනා තියෙනවා නඩු කර තියෙනවා. ඉතින් මේ තත්වය හමුවේ ජනාධිපතිතුමා මේ නම යෝජනා කිරීම සහ ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් මේ නම අනුමත කිරීම ඉතාමත්ම බරපතල ලෙස ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට තුඩු දෙනවා. ජනාධිපතිතුමාට හිතුමතේ පුද්ගලයන් පත් කරන්න බෑ. එය යම් කිසි විදිහක මත විමසීමකින් සිදු කළ යුතුයි. දැන් එවැනි මණ්ඩලයක් පත් කරලා මෙවැනි පත්වීමක් සිදු වෙනකොට එතකොට අපි ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. මෙය රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විතරක් නෙවෙයි උල්ලංඝනය කරලා තියන්නේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන්ම ඒක ඒකමතික නඩු තීන්දුවක් එතන පෙන්නුම් කරන දෙයක් තමයි ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට තමන්ගේ කැමැත්තෙන් පිළිඅරගෙන තියෙන ජාත්‍යන්තර මානව හිමිකම් නීති යුතුකම් පැහැර හැරලා තියෙනවා විශේෂම වද හිංසාව පිළිබඳව. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වැඩබලන උනත් ප්‍රධානියා මේ විදියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වරදිකරුවෙකු ලෙස ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරපු කෙනෙක් ලෙස තීරණය කර පුද්ගලිකව ඔහු විසින් පෙත්සම් කරුට වන්දි ගෙවිය යුතුයි කියලා තීරණය කළා තිබෙනවා. පොලිස්පති ධූරයේ හොබවන තැනැත්තා නිල බලයෙන් බොහෝ පහළ නිලවල විනය බලධාරී අද වෙනවා. ශ්‍රී ලංකාව මංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එම අවස්ථාවේදී සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටිවීම පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොළඹ පැවති වැඩසටහනකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවා. මාර්තු 18 වෙනිදා ඒත් මම එන්න කලින් එකොට හිටපු ජනාධිපතිතුමා ජාත්‍යන්තර මුල්ලරපුලෙන් ඉල්ලීමක් කරලා තිබ්බ යම්කිසි ආකාරයක සපෝට් පැකේජ් එකක් සඳහන් කරලා තිබ්බ ඉල්ලීමක් කරලා එංගේජ්මන්ට් එක සම්බන්ධයෙන් නමුත් කිලිම ඉල්ලීමක් නෙවෙයි ඉල්ලීම කරලා තිබ්බට ඒ සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණෙත් නැහැ. ඒක රුපියල් පාකල් හැරලා කන්ට්‍රෝල් කරන්න නැතුව 203 ඉඳන් 220 30 40 50 යනවා. බ්ලැක් මාකට් එකේ රුපියල් 40 50ක් වැඩිපුර තමයි යන්නේ. බැංකු පද්ධතිවල කිසිම ඩොලර් ඇත්තෙත් නැහැ. බැංකු එතකොට ඩිෆෝල්ට් කරලා තිබ්බේ. ඉතින් මේ වගේ වාතාවරණයක් කළොත් තමයි අපි එකවරටම ඉතාම අමාරු තීරණ රාශියක් ගන්න සිද්ධ වුණේ. ඒ වෙලාවේ රජයත් එක්ක සාකච්ඡා කරාම ඒ කරුණු පැහැදිලි කළ දුන්නාට පස්සේ ඒකට ඒ ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකට යටත්ව රජය අනවුස් කරා අර තාවකාලික ණය ගෙවීම අත්හිටනවා කියන එක. මේක ඒ අවස්ථාවේ ගන්න තිබිච්ච හොඳම තීරණය තමයි ඒක. බංකොලොත්ද්වාරය ප්‍රකාශ කරනවා කියන්නේ බැංක්‍රප්සි අනවුස් කරන එක. තාක්ෂණික වශයෙන් අපි දන්නවා මේ දෙකක්. බංකොලොත්ද්වාරය ප්‍රකාශ කරා කියලා කියන්නේ බැංක්‍රප්සි ඩික්ලෙයාර් කළා කියලා කියන්නේ අපි තවත් ණය ගෙවන්න හැකියාවක් නැහැ, ණය ගෙවන්න බෑ. තමන්ගේ තියෙන පත්තම් සිළුමු දේ විකුණලා දාලා ණයකාරව ඉන්න පිළි වලට නයිටි ගෙවල දාලා බැංක රසිද ක්‍රියා කළ පැත්තකට ලයින් එක. ඒක තමයි ඇත්තටම බංකොලොත් භාවය කියලා කියන්නේ. ඒක ඒ වගේ තත්ත්වයකට සිදුවීම වැළැක්වීම තමයි ඩෙඩ් සෑන්සිල් කියලා කියන්නේ. තාවකාලිකව ණය ගෙවීම අත්හිටවනවා. කාර්යක කඩාගෙන යන පල්ලමේ ගියේ ඒ වගේ මට්ටමකට යන්න. මේක ගිහිල්ලා කුඩුපට්ටංගල යන මට්ටමට තමයි යන්න ගියේ. ඩෙඩ් සෑන්සිල් එක නාස් කිරීම තුළින් කරේ සහ දල් ප්‍රතිපත්තිය දැඩි කිරීම තුළින් කරේ ගිහිල්ලා කුඩුපට්ටංගෙන ගිය වාහනේ වෙනුවට යංකුසි ආකාරයක බ්‍රේක් කල්ලල කාලයක් අරගෙන හිමිහිට ස්ථාර මට්ටමෙන් ගෙනීම තමයි අදහස. රජය 2024 වර්ෂයේදී බදු ආදායම ලෙස රුපියල් බිලියන 1400ක මුදලක් අපේක්ෂා කරනවා. මේ හේතුවෙන් ලබන වසරේ සිට 4 දිනකකින් යුතු සාමාන්‍ය පවුලක් රුපියල් 24400කට ආසන්න මුදලක් වැට් වශයෙන් ගෙවිය යුතු බවයි වාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ. එය 2022 වසරට සාපේක්ෂව 203කින් බදු ගෙවීම් ඉහළ යාමක් බවද වාචාර්යවරයා පෙන්වා දෙනවා.
දෙදස් විසි දෙක වෙනකොට එකතු කළ අගේ මත බදු වලින් රජයට ලැබුණු ආදායම තමයි රුපියල් බිලියන 463ක වගේ ප්‍රමාණයක් මේ 2023 වර්ෂයට වෙනකොට රජය අපේක්ෂා කළා රුපියල් බිලියන 680ක වගේ ප්‍රමාණයක් 2024 වර්ෂය වෙනකොට රජය අපේක්ෂා කරනු ලබනවා වැට් වලින් නැත්නම් එකතු කළ අගේ මත බදු වලින් රුපියල් බිලියන 1400ක වගේ මුදල් ප්‍රමාණයක් දැන් මේ රජ අපේක්ෂිත ආදායම කරා ළඟා වීමට නම් මේ රටේ සාමාන්‍ය 4 දෙනෙක්ගෙන් යුක්ත පවුලක් මාසයකට කොච්චර බදු ප්‍රමාණයක් ගෙවිය යුතුද කියන එක අපිට ගණනය කරන්නට පුළුවන්. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා 2022 වෙනකොට මේ රටේ සාමාන්‍ය පවුලක් මාසයකට රුපියල් 6700ක වගේ මුදල් ප්‍රමාණයක් වැට් විතරක් ගෙවලා තියෙනවා. මේක 2023 වර්ෂයට එනකොට රුපියල් 9700 වගේ දක්වා වර්ධනය වෙනවා 2024 වර්ෂයේ සඳහා රජයේ මේ කියන ආදායම් ඉලක්කවලට යන්නට නම් 4 දෙනෙක්ගෙන් යුක්ත සාමාන්‍ය පවුලක් රුපියල් 20400කට ආසන්න මුදල් ප්‍රමාණයක් මාසිකව ගෙවන්නට ඕනේ වැට් විදියට ඉතින් මේ තුල අපිට පැහැදිලි වන කාරණය තමයි 2022ට සාපේක්ෂව සලකා බලනකොට 2024 වර්ෂයේ තුල වැට් බදු ගෙවීම 100%ට 203ක පමණ වර්ධනයක්. 2023ත් එක්ක සංසන්දනය කරලා බලනකොට 2024 වර්ෂයේ ඒ 100%ට 105ක වගේ වර්ධනයක්. දැන් මේ වැට් බදු නිසා දේශීය නිෂ්පාදන සමහර විට කඩා වැටෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ දේශීය නිෂ්පාදන කඩා වැටීම තුළ ඒ වගේම දේශීය නිෂ්පාදනයන් සඳහා පවත්න ඉල්ලුම පහළ යාම තුළ සමහර විට මේ දේශීය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් අර පැවති තත්වයට සාපේක්ෂව ඉහළ යන්නට පුළුවන්. එක පැත්තකින් ඉල්ලුම අඩු වෙනවා. නමුත් සැපයුම ඊට සාපේක්ෂව අඩු නොවන තත්වයක් තුළ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් සැලකිය යුතු ආකාරයකට වෙනස් වෙනවා. පුළුවන්කම තියෙනවා. මෙවැනි තත්ත්වයක් ක්‍රියාත්මක වුණොත් එය මේ රටේ සමස්තයක් විදිහට පාරිභෝගිකයන්ගේ ජන ජීවිතයේ කඩා වැටීමට නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ව්‍යුහය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවීමටත් හේතු වන්නට පුළුවන්කම තියෙනවා. ඒ සමගින් සියත උදැසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායී දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.